උඹට ඕන නම් ඔය සල්ලි ටික හොයාගෙන මට උපදෙසක් දෙන්න පුළුවන්. උඹ ගියාන් රට ගියපු අම්මට ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියලා. එහෙම කිලෝ 100,000 ඉල්ලලනින්. මට තවත් නම් මහත්තයාට බොරු කරන්න බෑපා. මට බෑ. අන්න ඔය වගේ ඇත්ත කියා. උඹත් ඇත්ත කියපන්. මාත් ඇත්ත කියන්න. මොකෝ දැන් උඹේ ඔය යටි කූට්ටු වැඩ කරන්න අර චන්ඩියත් දැන් උඹත් එක්ක නෑනේ. අපි දෙන්නම ඇත්ත කියමු. මොකෝ ඉතින් උඹට ඕන නම් මේ අඟුලා නෑ පදිංචි දෙන්නේ වෙයි. ඔය තියන්නේ ගෙවල්. මොකෝ අපි කියලා මේ නොදන්න මිනිස්සුද නෑනේ. අනේ ඇයි බං අක්කේ උඹ මේක තේරුම් ගන්න නැත්තේ? දැන් උඹ මේක ගිහිල්ලා මහත්තයාට කිව්වා කියලා මහත්තයා උඹට සත පහක්වත් දෙනවද? නෑ උඹට සල්ලි දෙන්නේ නෑනේ බං. උඹ මේක මහත්තයාට කිව්වොත් වෙන්නේ මගේ අහිංසක ලස්සන පවුල් ජීවිතේ කඩලා දාලා උඹට හිස් අතින් ආපහු ගෙදරට එන්න වෙන එක. මේ ඇයි බං තේරුම් ගන්න නැත්තේ? මහත්තයා අපිට විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් එහෙම මහත්තයාව රවට්ටපු එකට විරුද්ධව මං වගේම උඹලත් ඇතුළට යනවා. අනේ ඒක නිසා කියන දේ පොඩක් තේරුම් ගනින් අක්කේ, තේරුම් ගනින්කෝ. මේ මං උඹට කිව්වනේ ගාන අලු කිරිල්ලයි දින වැඩි කිරිල්ලයි කතා කරන්න එපා. ඒක වෙන්නේ නැහැ. හරි උඹ ගාන අඩු කරන්නත් එපා අක්කේ. මට දින කීපයක් වැඩි කරලා දීපන්. මට මේ ගාන හොයාගන්න. යකෝ මං මෙච්චර වෙලා මන්තරේ වගේ ජප කරලා උඹට තාම මං කියන එක තේරුන්නේ නැද්ද? ආණ්ඩුවෙන් අපේ සාහන කපලා වගේ තමයි ඩාලින් උඹේ සාහනත් කපලා තියෙන්නේ. උඹ එතකොට එහෙමද? ඔව් මං එහෙම තමයි මොකෝ. එහෙමයි නේනේ. හරි එහෙනම් උඹ හිටපන්කෝ, මං යනවා.